ඒ රණතුන්ග මාාත්මී වෙතගේ අත්බෑගේ දමගෙන බුල තුරල්ලද රැගෙනමේ. ඇය තරමක් කුලටි බවි මේේ අසලින්ගොස් රණතුන්ග මාත්මය අතර බොල තුරලදී දනගසා වැන්දායි. රණතුග මමාත්මිට කිසිවා කදාාගත නොහැකිිය ඇැ බුලා තුරල් අරගත්යේද නහුරුටේ අවෞරදු විස්සක විසි දෙක තරම්මූ තම ව්‍යාරක ජීවිතයද මෙ වෙන්නා කදදුරු ප්‍රම ඔස්සාස මේේිය. චායාඇයට පැදඳ ැටිටිදදි රණතුන්ග මාත්මේ චයාගේ දෙනෙ දෙසම අවමන කරුණගේින් බලා උන්නයි. ීතකාල්ලෙත් තමා හඳුව හොම සේකවා දැන් තමාගේ ඉදිරිවට ඉන්න බෝ රනතුන්ග මාත්මි ඉවකින් මෙේ තේරුන් ගත්තාාව. ඇය ොක් ලෙස ජයාගේ උරේසිට අත තබා මේසේ ඉදිරිපස තිබූ පු චායට පෙන්නවාය. රණතු මාධත්මේ චායාදදුන් බුලා තුරල්ල දෙස මහොතක් බලාඋන්නයි. සිංහල වරුද්ධකරවත් තම සේවකක තමාත් නොවැැද බවයට සීවුවේ දැන්න්නේ. කෙනෙක මපෙන්න්නන මිනිස්කම් සසාහදවත ඇතුළන්තයෙන් එන හරුද්‍යාංගමය බව අතර ඇති වෙනස පිළිමඳව ව්‍යාපාරිකාවක ඕෝ. අනතුන් හත්ම හොදින් දැන උන් අය. අවුදු විසිපාක් හයක් තරන්ෝ මේ යුතුයගේ දිනෙත් තුලින් ඇ දුටේ ගඳගාන සමාජයේ පිළිීවලින් අපිරිෙසිදු නොෝ නිකැල් බවගේ. ඇ තමාගේ තේරීම මේ ගුණේ ගැන ජීවිතයේ ප්‍රථම් වතාට මුළු හදවතිම සතුරු අය. මේ සියල්ල එයාකාමරේ සිට ලාවට අඳරු කල වීදුරු අතරින් අසංක බලාවන්නේ. ඕගේ සිතරද මහා අමුත්තක් ඇතුළුුවේ හිබුණේ. ඒද මතුබටින් අතකා බැලිය නොහැකි වෙන්න ම හැඟීමගේ. අම්මා මොකද කිවලාමය. නතුන් මධමේ සාමාන්‍ය තත්වට පත් ඇසවා අය හරි සතුරුන ැඩම්ට ගොඩක් පින්දුන්න ඡයා අවංකාණින් කීවාය ඇ සිනසුනේ ජායාගේ කතාවටේ රස්සාාවක් දෙන්න පින්ගන්න නෙවී චය අදත් සාරි ඇන්දුු අම්මද ඕ ජයාරනතුම මත්මය දෙස බයාදුව බලා කීවාය. අම්මත් ඡායා වගේම ලස්ස නෑති එවරද ජයා සිනාසුනා පමණි ඇගේ සිද ටිගෙන්ටික සන්සුම්ිය තුග හත්ම දේම පෙමෙන දැල්ල හතු ූරල සුන් රයාල්ල මර පුර මුදදු රීුණ. හරි පින්සූදයි. චායට සිතුනින්. ජාය ඉන්නේ අරමේසේ, කාරයල්ල කාමරයේ ොනක අසංක ඉන්න කාමරයට තරම සමිපෘතිබූ කුඩාමේසේ පෙන්වා රණතුන්ග මහත්මේ කීවයි. වැඩ ගොඩත් තිීනෝ මං ඒවා ඩෝන් ඩෝන් ාලාල ඔයායට පටවන්න. ටිකින්ටික ාය ඉගෙනගන්න නතේන ති න නම් මග හරි සෑගි හරි හන්න. ජයා මේ කාමරය ඇතුළි සිද්ධවෙන්නේ ගොඩක් වැදකක්දව. ඒවා පිට යන්න බෑ ඒ විශ්වාස වාරකින්න ඕන. ඕෝමඩම් චාය ගෞරෝූරක පිළිතුරු දුන්නාය. ගොඩත්දිනෙ කොවා ඉන්න තැන ටවා යාල ඇවිත් වැඩ අවුල් කලා මට මහා බරක් වුණා. මම ආසනෑ ජායත් එහෙමගෙනෙක් පිනාවාට. අද මම චායයට කරන්න පොඩි වැඩක් දෙන්න. අප එමීට පුරදෙමු දවල්ට කන්න කෑමගෙනාවද. ඔහමට මොනෝද යව අම් අහුදේ චායයට පුදුම සිතුන. බොරුවක් කරන්න ඇගේ දව නොන්නම. පරිපු තෙම්පරදවයි වම්බටුයි මාලුයි රණතු මහත්මි ආශා කලේ මේ සරල අව්‍යාජ්‍ය බවටය ඇය කෙනෙු තුළ රෙදුන අවවායජ බව රසවිඳිය හැකි කෙනගින් අම්ම රහට වයන්න බලුවන්ද පුළුවන් මැඩම් දවස ගවිිත් ගෙනනල්ල කමකු මන්නං ආස කිරිකෝස් කාරදලා කරෝල තෙල්දාලා ගොටගොල සම්බල එක කන්නමැනම් කෙදි චායගේ මෝටත් කෙනුවේ අසංක ෑැ පැති සිට සිනාසෙන චායා නෙත් කොනින් දුතුවා අය. සයාස මොනාටක් දන්වද රණතුග මාහත්මය කියඇද අසංග හිසාරවා ගත්තයේ අම්මට කවුරුහෝකමක් නැත කියවන්නට අසනං සියල්ල කියවයි. ඡයා රණතුන්ග මාහත්මයගේ මෝදෙස බලා උන්න අය. අලොහොදී බිත්තර ොම්මුලටයි බතු එකන්න පොඩි කාාලි පුරුද්ද. එහෙමත් රසයි මැඩම් චායා නිකමට කියවය. අසංකගේ හිතර සානයක් දෙැනුණි ඒ අයික ඔ වූ දන්නේ නැත ඒම අද ලංක එකකන්න අවශදයක් වුණු තැරෙන ායා පහලට යන්න එපා. තේරුණාද. ඔවුමඩ යන්න සර්ගාවටත් ගිහිල්ල කතා කරල එන්න. අසංකර කිසිදිනගේ මේතරම් බරක් දැනී නැත. මේ අයතන සේවවිකාාවන් තිීහාදලිය සමඟ හෝ මූනට මූුණ වැඩ කර ඇද. එහෙත් මේතරන් කැලබීමක් හිතර දෙන්න මෝත කෝට මතක් නොයි. ජයා කලු ඉදුකාමරට ඇතුළේ අසංක දෙස වරක් පමණක් කිස්ස සෝවා බලා සුන්දරලි සිනාසීයේ. ායාඇතුල්ලූ පසු කුඩාකාමරය පුරා විහිදීගේ සමන්මල් සුවන්ද ඔහු ඉඳගත්තේ කබලවෝූ සිදිදී. තමාගේ මේස ඉදිරි පට සිටගෙන ඉන්න යුතුයේ තමා ජීවිතය දුර සුන්දරම යුතුතිව අ සංකරසාථකය. එවන් මොහොතකද ඕනෑම තරුණයකි පපුේ ඇතිවන් නූරු චමත්කාරය ඕගේ ලයිටත් දැනී තිබුණි. අම්මා කිව් ඒව චායට මතක එනේද. ඔස චය හිසෝස අහු දෙෙස බලා පිළිතුරු දුන්නයි. හ කතා කරන්නේ ටයිපෙටිය මැද ගස ඇති රන් පින්තාාරු කර කුඩා කටුව අල්ලාගෙනේ. ලුවන් කවදාවව අර පුටු හිස්සව තියන්න එපා. ඒක හහිරි මෝසලයි අනිකපි උෆස්සිකට ආාවට පස්සේ මේ කාමරෙට ඇතුල්වෙන්න ඉන්නත්තෙපා. මැඩ මේ දෙකට මාසනෑ. චායාට තේරුුණාද. ඔවස බොයි ෆෙන්න්්ක්ක ගමනක් යන්න උන නියෝඩදසලයටට ඉන්න කියන්න. තේරුුණාද. ජායා බිම්බලාගෙන සිනාසුනායි. අසංක ඇසුේ හිතා මතයි ඒ මෝුණි ඉරැව් බලන්නටේ. හෙම කෙනෙක් නෑස හහින්ද මට ප්‍රශ්නයක් නෑ හැමදදාම එන්න පුළුව. ායා වඩත් පැහැදිල් ලෙස පිතුරු දුන්නායි. අසංකයේ තිීයුණු දෙන්නේෙ දෙස මහතක් බලා උන්නේ. නිලංකා හොඳ කෙල්ල එයා එක්ක කතාගලාටකමක් නෑ අනික් අයි වැඩිපුර ඕනෑ. මට තේරුණස. අල හොදී ඔලටයි බතුයි රහහි කියල දන්නේ කොමද. හයි කරම ඇස්සුයේ ජායා දෙතල්පට තදකර සිනාසුනයි. මං හෙම කාලා තිීනවස්ස ජායා ආමාරුවෙන් වචන එකතු කර කියීවායි. හරි හෙනම් යන්න මං ඕනු නො මේ වීතුරුවට තට්ටු කරන වාහරිද. හරිස? ජයාගේ හුගේ මේසේමත තවත් සිනාවක් කිහිරුවාය. කාර්ල් කාමර තුළ ඉන්නටත් බැරි නොඉන්නටත් බැරි අමුතු හැඟීමම් අසන්කර දෙනොනි. චය කුඩාේසි ඉදගත්යේ මල්ලාසනෙක ඉඳගන්නබඳ වක්තිමත් හැඟීමණි. ඇැයි මෙතරම් විශාල දෙයක් බලාපරොත්තු නොවවාය තමාට මේ රස්සාව කරගෙනයාමට නොහැකිවිය අය ඇයට බිය සිතුනිි. ඇ හිසෝස්වා රණතු මාත්මය දෙස බැලුවේ හැඟීමින් පිරුණු දෙනෙතිෙනි. ඡයා මෙහෙ ඉන්න ප්‍රණතු මාත්මය කතා කරනේ ලතාාවකටය. යාය මහතකින් ඇයි ඉදිරිපට උන්නාෑය රණටතුග මාත්මය උන්නේ අලුතින්ම්ම හඳුන්ා දෙන සය විලා සිතාවකසාම්පල් පරීක්ෂා කරමණි හෙවා සිතාගන්නටත් බැරිතරම් කෙටිය. දෙන්න දෙකක් ඡායට අඳින්න. ඇය සිනාසිේ ඡායදස බලා කීවාය. ඡාය මනුදුු ලෙස සිනාසුනාය. එය ඇන්ද කල කලාවාවලින් හරි අඩා කෙලියේ. කෙල්ලු ලස්සන්ට අඳන්න ඕනතමමා ඒත් මෙතරම් අසංගරෝ හොඳනෑ. හොනා කරන්නද මේවා තමයි මාකට් මේ පේෙන් නැද. මදයටට පටිබසනු තගල් දෙක කට් කරලා. ඊට වඩ හොඳ යටකලස මැඳගෙන කියියනම්. චායට ැලුණි අ සංක දෙස්සේ හ උන්නන්නේ දුරකත නැමතුමගේ. මේසායවල්වල මේ ප්‍රයිස් ටැක් ලිප් කරන්න ඕනේ. පස්සෙ ලාජ් මීඩියම් ස්මෝල් එක්ටර් ලාච් කියලා වෙන් කරලා ඒවලින් කීියක් තිීනොද කියලා මේ පොතේ ලියන්න ඕන. මේ කලින් කරපුයි කත්තිේවා ඒක බල්ල කරන්න. ටැක්ලිප් කරන ගමන් චුට්ටක් එයාට මෙහටරකලා බලන්න ඩැමේච්ත කියලා. චයට තේරුණාද. ඕම් හම සයිස් එකකටම එකම ප්‍රයිසිද මඩම් ගහන්නේ? ඔව ඔක්කොම ලියල ඉව වෙලා සට කියල එතන අත්සනක් දාගන්න. හරිද. හරිමඩම් ජයා සයවල් තොගේම තම් මේසේ ළඟට ගෙන ගියායි. ඒ ඇතර මීතා පහසු වැඩකි හැමවැඩම්ම මෙසේනං ඇත්තටම් ප්‍රශ්යක් නැත. ජයා එකංක පරිෂා කර මිලසඳන් කාඩ් පත් තමුණා වෙන් වෙන්ව ලිව්වායි. අවසානේ විකිනිීමට නුසදු තත්්‍යය තිපු සයද පොතද රැගෙන අසංක වෙත ගියායි.